2015 ආණ්ඩු පෙරලියත් එක්ක අපිට මතකයි අපේ රජය පෙට්‍රල් රුපියල් 32කින් ඩීසල් රුපියල් 16කින් අඩු කරලා ඒ ජනතාවට ප්‍රතිලාභේ ලබා දුන්නා. අපි මේ ආණ්ඩුවකින් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ හිතක් පපුවක් තියෙන මිනිස්සු නම් මේ වෙලාවේ මේ ජනතාවට මේ වගේ අසීරු තත්වයක ඉන්න අවස්ථාවකදී තෙල් මිල වැඩි කරන්නේ කොහොමද? මේක හරියට අර ගහෙන් වැටිච්ච මිනිහට ගුණා එන්න වගේ. මම ඊටාම කනගාටුයි කියන්න අද ජීවත් වෙන්න බැරි මට්ටමට පත් වෙලා තියෙනවා. මේක හෙන ගහන අපරාධයක්. මේ වෙලාවේ මේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුවෙන් සහන ලබා දෙන්න කියලා. රුපියල් 5000 රුපියල් 10000 පුළුවන් නම් කරන්න කියලා. රුපියල් 5000 සාධාරණව බෙදන්න කියලා. හැබැයි මොනවත් නෙමෙයි මේ ආණ්ඩුව කරන්නේ මොකද්ද? ආණ්ඩුවට තවත් ආදායම වැඩි කරගන්න. මේක ඉතා පැහැදිලිවම මේ ආණ්ඩුව මේ මිල ගණන් ඇතුළත බදු මිල ගණන් තියෙනවා. මේ බදු ටික අඩු කරලා ජනතාවට ඒ සහනය ලබා දෙන්න පුළුවන් අවස්ථාවක් තමයි තවත් ජනතාවට අමාරු වැටෙන අවස්ථාවක් විදිහට මේ ආණ්ඩුව හිතප්පපුවක් නැති ආකාරයට මේ ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නැති ආකාරයට මේ මිල ගණන් වැඩි කරලා තියෙනවා. මේක ඉතාමත් නිඳිත මේක ජනතාව සාප කරන මේ ආණ්ඩුව පත්ුනේ ජනතාවට සාධාරණය කරනවා කියලා. මේ ආණ්ඩුව පත්ුනේ සංවේදී නායකයෝ ඉන්නවා කියලා. මේ ආණ්ඩුව පත්ුනේ මේ පපුවට ගහලා පොළොවේ ඉඹලා ජනතාව වෙනුවෙන් මේ රට රකින්නවා කියලා. මේ රටට සාපයක් වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව, මේ ඇමතිවරු, මේ අගමැති, මේ ජනාධිපතිවරු මේ රටට සාපයක් වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න සහනයක් ලබා දෙන්න කියලා අපි විපක්ෂයක් හැටියට කියනවා. Breaking.lk